අද අපි සංචාර ව්‍යාපාර ප්‍රවර්ධක කිරීම සඳහා ආර්ථික අමාත්‍යාංශය ඒ වගේම සංචාරක ව්‍යාපාර ගුවන්තොටුපළ අමාත්‍යාංශය සමගත් එක්කතු වෙලා දෙරට පැමිණෙන විදේශික සංචාරකයන් හට තමන්ගේ භාෂාව තමන්ගේ භාෂාව අර කම්පියුටරේ අනුව තෝරගෙන ලංකාවේ විවිධ ස්ථාන කඩසාප්පු වෙන්න පුළුවන් මාර්ග වෙන්න පුළුවන් ඒ වගේම විනෝද වෙන්න පුළුවන් ස්ථාන ඕනක තමන්ගේ භාෂාවෙන් එයාට හඳුන ගන්න පුළුවන් මිනිතා තදගත් අවස්ථාවක් සංචාරක ව්‍යාපාර දුනේදී මෙන්න දේවල් ක්‍රියාත්මක වෙන්න ඕන අපේ ගුවන්තොටුපළ මෙවැනි කම්පියුටර් 12ක් අපි ලෑස්ති කරලා තියෙනවා සංචාරයන්ට ලංකාවට පැමිණෙනවාම එයාගේ භාෂාවෙන් තමන්ගේ ලංකාව පිළිබඳ සංස්කෘතිය ඉතිරිව දැනගන්න හැකියාව තියෙනවා මේක මොකද විශේෂම දැන් අපි සමහර අපි දන්නවා ජපානයේ අය ආපුවම එයාට ඉංග්‍රීසි බෑ ජපාන් භාෂාවෙන් විතරයි පුළුවන් අපි කවුන්ටර් එකට ආපුවම එයාට පුළුවන් ජපානයේ භාෂාවෙන් සියල්ලම එතුමා යන හෝටලයක් ඕන නම් විනෝද ගමනක් යන්න ඕන නම් වාහනයක් ගන්න ඕන නම් ඒ වගේම සියලු කටයුතු තමන්ගේ භාෂාවෙන් දැනගන්න පුළුවන් භාෂා කියන පුළුවන් භාෂා දැනට භාෂා 8කින් ක්‍රියාත්මක වෙනවා තව හතරක් අපි බලාපොරොත්තු වෙන හතරක් සංචාර මණ්ඩලයෙන් කියලා යාත්‍රා මේක ගුවන්තොට ගමනක් නෙවෙයි මයිතර සංචාර මණ්ඩලයෙන් සාකච්ඡා කරන සියලුම සංචාර ව්‍යාපාර ස්ථානවලදී මේක දානවා නම් මයිති ගොඩක් පහසු වෙනවා ඒ සඳහා මයිති අපි යෝජනා කරනවා ගම් සංචාරක අධිපාල විශේෂ අමාත්‍ය රජ රාජ්‍යක්ෂක මේ කටයුත්ත කරන්න කියලා තමයි හිතන්නේ සංචාර වැඩි වැඩියෙන් ලංකාවට ඇවිල්ලා තමන්ගේ මව් භාෂාවෙන් ඒ ලංකාව ගැන දැනගෙන ඒ ඕන කරකට යන්න හැකියාව තියෙනවා විශේෂම සංචාරක අමාත්‍යංශය තමයි ක්‍රියාත්මක වුණා ඒක ඉතාමත් වැදගත් මොකද තමන්ගේ මව් භාෂාව අපි වෙන රටකට ගියා සිංහලෙන් අපිට දැනගන්න පුළුවන් ඒක ඉතාම අපිට වැදගත් ඒ වගේම ඉංග්‍රීසි බැරි සංචාර කියන එයාට ලොකු රුකුලක් වෙනවා එයා මම හිතන්නේ තවත් මාස දෙකක් කර මේක ලෝකෙ ප්‍රසිද්ධ වෙනවා ගොඩක් සංචාරක ලංකාවට එන්න මොකද තමන්ගේ මව් භාෂාව මේ හැම දෙයක්ම ලංකාව ගැන දැනගෙන හැකියාව තියෙනවා ඒක ඉතාමත් වැදගත් වෙනවා සංචාර ව්‍යාපාරය